දැන් මම ඔයගලන්ට විස්තර කරන්න යන්නේ මේ මම දැන් මේ වාහනේ මේ සම්පූර්ණයෙන්ම පිරිසුදු කරගත්ත 3M ක්ලේ බාර් එකෙන් නමුත් මෙහෙම දෙයක් තියෙනවා දැන් 3M ක්ලේ බාර් එකේ හැම වාහනයකම හැම මේ සියලුම මේ පේන්ට් වලට ගැලපෙන්නේ නැහැ අලුතෙන් පේන්ට් කරලා තියෙනවා නම් හරි ගොඩක්ම මේ ඕ පේන්ට් තියෙනවා නම් හරි මේ වැඩිපුර වැඩිපුර පේන්ට් තියෙනවා නම් හරි ඒ ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම සෑන්ඩ් පේපර් වලට යන්න වෙනවා වෙල් කර දාසි වලට යන්න වෙනවා නමුත් අර හොඳම තත්ත්වයේ තියෙන වාහනයක තමයි මේ ක්ලේ බාර් එක පාවිච්චි කරන්න වෙන්නේ මොකද ඉතින්දී අර පේන්ට් එකට වෙන හානි අවම වෙනවා නමුත් හැම වාහනයකටම ක්ලේ බාර් එක පාවිච්චි කරන්න බෑ අපිට අවශ්‍ය ඒකට ගැළපෙන විදිහක් අපි තෝරගන්න වෙනවා ඒක අපිට කරන්න පුළුවන්න්නේ මේ ඒ මේ 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 ශ්‍රේෂ්ඨ කාලයක් ඉන්නකොට තමයි ඒ ගැන තේරුම් ගන්න පුළුවන් මම ඊළඟට ඔයගොල්ලන්ට විස්තර කරන්න යන්නේ ඊළඟ ක්‍රියාකාරකම් විදිහට මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ මේ ක්‍රියම් කම්පවුන්ඩ් එක මේක ක්‍රියම් කම්පවුන්ඩ් එක එකෙන් කොහමද මේ මේ බොඩි එක පොලිෂ් කරන්න කියලා වෙනවා ඉතින් එතෙන්දි මම මේ වගේ පෑඩ් එකක් පාවිච්චි කරන මේක අර හිල් ඒ කියන්නේ බෑවුම් මේ තියෙන වර්ගයේ පෑඩ් එකක් තමයි ස්පොන්ජ් පෑඩ් එකක් තමයි පාවිච්චි කරන්නේ ඒකෙදි අපි මේ මේකේ තියෙන අර නැවුම් වලට අපි මේ මේ කම්පවුන්ඩ් එක අපි ඇතුල් කරගන්නවා මේ විදිහට අපිට මේ කම්පවුන්ඩ් එක වාහනේ බොඩියට කිලිම් ඇප්ලයි කරන්නත් පුළුවන් ඒක ලෙවල්ලා අපිට අතින් ඒක පතුරන්නත් පුළුවන් නමුත් ඉහළම සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන් මේ විදිහට අපි මේ ස්පොන්ඩ් පෑඩ් එකටම මේ කම්පවුන්ඩ් එක දාගත්තම තමයි ඉහළම ප්‍රතිඵල ගන්න පුළුවන් ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් නම් මම කොහොමද මේක පොලිෂ් කරන්න කියලා සාමාන්‍යයෙන් වර්ගাদি දෙකක වගේ ප්‍රමාණයකට තමයි අපි ප්‍රමාණයක් තමයි අපි පොලිෂ් කරන්න පටන් ගන්න ඕනේ. දැන් ඕගොල්ලන් බලා ගන්න පුළුවන් දැන් මම ඒක කරන්නේ කොහොමද කියලා. අපි මේ කම්පවුන්ඩ් එක ඇප්ලයි කරනකොට මේ මේ පොලිෂර් එකේ මේ RPM එක වෙනස් කරගන්න වෙනවා මුලින්ම ඉතාලම කුඩා වේගකින් අඩු වේගකින් කරන්න ඕනේ ඊට පස්සේ එක දිගටම කරන්න කන්නරය කරමින් තමයි මේක ඇප්ලයි කරන්න ඕනේ ඊට පස්සේ යම්සි වේගකින් කරගෙන යන්න ඕනේ මේ මේ කම්පවුන්ඩ් එක ඇප්ලයි කරනකොට ඇප්ලයි කරලා මේක පොලිෂ් කරනකොට වෙන්න ඕනේ දේ තමයි මේ කාලය මේක ඇප්ලයි කරලා වෙලා ඊට පස්සේ වැඩි කාලයක් තිබුත් මේක මැට් වෙනවා. ඉතින් ඒක තමන් කලමනාකරණය කරන්න ඕනේ. ඒක තමන් වැඩ කරගෙන යනකොට තමයි මේ ඒක න අත්දැකීම් ලබා ගන්න පුළුවන්.
YouTube channel subscribe karanna bohom issudi.